ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන් කියා විශ්වාසනීය දැක්ම. හරි දුකයි කනගාටුයි අපේ අජිත් රෝණ මහත්තයාට ඒ වගේම අනිල් ජයසිංහ මහත්තයාට ඒ වගේම යුද හමුදාවේ ප්‍රධාන නිලතලතිය දරන නිලධාරින්ට වෙච්ච දෙමි බන් මේ ප්‍රශ්නතර කල්පනා කරන්න. බුදුමාට මතක ඇති අර ලස්සන රංගනයක් රැංගුපෑවා. අර හාල් ප්‍රශ්න ආපු වෙලාවේදී වී ප්‍රශ්න ආපු වෙලාවේ බ්‍රිගේඩර් මහත්තයෙක් නැගිලා කිව්වා හරි අපිට පුළුවන් පැය 48ක් යනකොට හංගලා තියෙන හාල් ටික ඔක්කොම රටේ මොනවද මිනිස්සු කරේ මිනිස්සු අක්කුඩි ගෑවෝ. මිනිස්සු හිතුවා අපි මිනිස්සු කල්පනා කරේ ජීප් වලින් යයි ලොරි වලින් යයි කෙලින් STF එක ආයි පඩි ගනි හාල් ටික ගෙනල්ලා මිනිස්සුගේ ගමටම ගෙනල්ලා දෙයි. එහෙමයි හිතුවේ. එක මිනිහ දුන්න මාර්ගේම කිව්වා මම දෙන්නේ නැහැ හාල් ඕන්නම් මාව දාපන් ඉරේ කිව්වා. අනේ රට රකින්න විරුවට වුණා වචනේ වෙනස් කරගෙන අකුලාගෙන. ඉතින් මෙහෙම අකුලා ගන්න ජනාධිපති කෙනෙක් නම් එන්නේ කියලා අනේ මන් දන්නේ අකුලෝලම ඵල කියලා තමයි කියන්නේ. ඒසම හොඳට කල්පනා කරලා බලන්න. මිනිසුන්ට දුන්න පොරොන්දුවත් මිනිසුන්ට ඉටු කරලා තියෙන දේත් අතර මහා විශාල වෙනසක් අද වෙනකොට තියලා තියෙනවා. අජිත් රෝහණ මහත්තයා මොකද වුනේ? අජිත් රෝහණ මහත්තයා ඇවිල්ලා මේ 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 මම කියන්නේ මේ නිලධාරින්ට පව් කියන එක කියන්නේ මම කියන්නේ මේ නිලධාරින්ගේ වැරද්ද නෙමෙයි. මේ ආණ්ඩුව හැමදාම කරේ මිනිසුන්ව පාවිච්චි කරලා මිනිසුන්ව නැති කරන එක. දැන් පොලිසියේ ශ්‍රී ලංකා පොලිසියේ තියෙන නම්බුව හොඳට ඉස්සිලා හොඳට ආවා. මේ අජිත් රෝණ මහත්තයා තාමත් ලස්සන පොලිසිය ගැන කතා කරලා පොලිසිය ලංකාව විශාල සේවයක් කරා. මෙයා පොලිසිය නොදකින පැත්තේ සේවයක් පොලිසිය අතින් හමුදාවෙන් කරනවා කියන්නේ පොලිසිය මුත් උනා. හැබැයි ඒක ලස්සන අජිත් රෝණ මහත්තයා ඉස්සරහට අරගෙන මිනිස්සු පොලිසියට ගරු කරන දැනකට ආවා. නැත්තම් ලංකාවේ මිනිස්සු පොලිසිය තිත්ත වෙලා හිටපු කාලයක් තිබුණා. ඇයි මොකද්ද උනේ? එක දවසින් අජිත් රෝණ මහත්තයා නැති කරා අර තොණ්ඩමන් මහත්තයාගේ මරණ ගැටලෙන් පස්සේ. Breaking.lk